අද පාඩමේදී මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ PowerPoint presentation එකක් ඉදිරිපත් කරන්න කොහොමද කියලා. මේ විදිහට අපි සකස් කරගත්තු PowerPoint presentation එකක් audience එකට ඉදිරිපත් කිරීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඉන් එක් ක්‍රමයක් තමයි මේ presentation එක මුල සිට අග දක්වා audience එක සඳහා ඉදිරිපත් කිරීම. ඉතින් ඔයාලා මේ විදිහට සකස් කරගත්තු presentation එකක් මුල සිට අග දක්වා audience එකට ඉදිරිපත් කිරීම සඳහා කළ යුතු වන්නේ slide show කියන ribbon එකට මාරු වෙලා from beginning කියන option එක මත click කරන්න. එවිට මෙන්න මේ වාගේ ප්‍රසන්ටේෂන් එක මුල සිට රන් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තියෙන්නේ පළවෙනි ස්ලයිඩ් එක. ඔයාලට මේ ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකකට මාරු වීම සඳහා රයිට් ඇරෝ කී එක භාවිතා කරන්න පුළුවන්. මීළඟ ස්ලයිඩ් එකකට මාරු වීම සඳහා අපි රයිට් ඇරෝ කී එක භාවිතා කරනවා වගේම නැවත සැරයක් කලින් ස්ලයිඩ් එකකට මාරු වීම සඳහා ලෙෆ්ට් ඇරෝ කී එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකකට මාරු වීම මවුස් ආධාරයෙන් සිදු කරනවා නම් ලෙෆ්ට් මවුස් ක්ලික් කරලා ඊළඟ ස්ලයිඩ් එකකට මාරු වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම මවුස් කේ ස්ක්‍රෝල් වීල් එක භාවිතා කරන්නත් පුළුවන්. ස්ක්‍රෝල් වීල් එක පහළට කරකවන විට ඊළඟ ස්ලයිඩ් එකකට මාරු වෙනවා වගේම ස්ක්‍රෝල් වීල් එක ඉහළට කරකවන විට මීට පෙර තිබ්බ ස්ලයිඩ් එකකට මාරු වීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරන අතරතුර අවසානයට යාමට ප්‍රථම ඔයාලට මේ ප්‍රසන්ටේෂන් එකෙන් ඉවත් වීමට අවශ්‍ය වුණොත් ඒ සඳහා කීබෝඩ් එකේ එස්කේප් කී එක භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලා ප්රසන්ටේෂන් එක මුල සිට ආරම්භ කිරීමට අවශ්‍ය නැතුව ප්‍රසන්ටේෂන් එකේ මැදියේ තියෙන ස්ලයිඩ් එකකින් ආරම්භ වෙලා ඉදිරිපත් කිරීම සිදු කරන්න අවශ්‍ය වුණොත් ඒ සඳහා කළ යුත්තේ තමන්ට අවශ්‍ය කරන ස්ලයිඩ් එක මේ විදිහට සිලෙක්ට් කරලා ස්ලයිඩ් ෂෝ කියන රිබන් එකේ from current slide කියන ඔප්ෂන් එක මත ක්ලික් කරන්න. එවිට අපිට හැකියාව තියෙනවා අදාළ ස්ලයිඩ් එකේ සිට ඉදිරියට මේ ප්‍රසන්ටේෂන් එක පවත්වාගෙන යන්න. ඒ වගේම අපේ ප්‍රසන්ටේෂන් එක අවසානයට ආවට පසු මේ විදිහට කළු පැහැයෙනුත් ස්ලයිඩ් එකක් දැర్శණය වෙනවා. තව සැරයක් රයිට් ඇරෝ කී එක හෝ මවුස් ක්ලික් කළ විට මේ ස්ලයිඩ් ෂෝ එකෙන් ඉවත් වෙලා නැවත සැරයක් අපේ ප්‍රසන්ටේෂන් සොෆ්ට්වෙයාර් එකට මාරු වෙනවා. හැබැයි ඔයාලට ලෙෆ්ට් ඇරෝ කී එක භාවිතා කරලා නැවත සැරයක් කලින් ස්ලයිඩ්ස් වලට මාරු වීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ ස්ලයිඩ් ෂෝ එක අවසන් වීමට ප්‍රථම ස්ලයිඩ් ෂෝ එකෙන් ඉවත් වීම සඳහා ස්ලයිඩ් එකක් මත රයිට් ක්ලික් කරලා එන් ෂෝ කියන ඔප්ෂන් එක භාවිතා කිරීමෙන්ද සිදු කරන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එකේ මැදියේ කැමති ස්ලයිඩ් එකක සිට ප්‍රසන්ටේෂන් එක පටන් ගැනීම සඳහා කීබෝඩ් ෂෝට්කට් එකක් විදිහට අපිට Shift කී එකයි F5 කී එකයි භාවිතා කරන්න පුළුවන්. එවිට අපි සිලෙක්ට් කරලා තියෙන ස්ලයිඩ් එකේ සිට ආරම්භ වෙලා ප්‍රසන්ටේෂන් එක ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. සමහර අවස්ථාවන් වලදී මෙන්න මේ වගේ ඉමේජ් එකක් තිබ්බොත් ඔඩියන්ස් එකේ අවධානය ඒ ඉමේජ් එක වෙත යොමු වෙලා තියෙනවා ඔයා ඉදිරිපත් කරන දේට වඩා. ඉතින් එහෙම අවස්ථාවකදී මේ ස්ලයිඩ් එක තුල රයිට් ක්ලික් කරලා Screen කියන ඔප්ෂන් එක භාවිතා කරලා මේ black or white කියන screen දෙකකින් එකක් ලබා ගන්න පුළුවන්. white screen එක ලබා ගත්තොත් මේ විදිහට සම්පූර්ණ තිරයම white වෙනවා. තව එක සැරයක් click කළ විට නැවත සැරයක් ඔයාලට කලින් හිටපු slide එකට යනවා. ඒ වගේම මේ එන මෙනුවේ black screen කියන එක අරගත්තොත් මේ විදිහට මුළු screen එකම black වෙනවා. තව එක click එකකින් නැවත සැරයක් කලින් හිටපු slide එක වෙත ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ වීඩියෝවට ලයික් එකක් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෝ අතර මේ වීඩියෝව ෂෙයා කරන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට subscribe button එක මත click කරලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එසේනම් මෙවැනි වීඩියෝවක් සමගින් නැවත හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.